Hallelujah. Amen. දේශනාවට යන්න කලින් before I go to the sermon මගේ අතේ තියෙන mic එකක් I am holding a mic. මේක හදලා තින්නේ ඇයි? Why this is being created? මේක 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 හදලා තින්නේ ඇයි? What is the purpose of this? මේකෙන් පාන් කපන්න පුළුවන්ද? Can you cut a bread on this? Making අපිට ලීයක් ඉරන්න පුළුවන්ද? Can we cut a wood using this? What a ලියුමක් ලියන්න පුළුවන්ද මේක? Can you write a letter on using this? පැන වෙනුවට මේක පාවිච්චි කරන්න පුළුවන්ද? Can you use this instead of a pen? ලිය වෙනුවට මේක පාවිච්චි කරන්න පුළුවන්ද? Can you use this instead of a knife? හොඳට කල්පනා කරලා බලන්න. Think මේක හදලා තියෙන්නේ මොකටද? Why this has been created? එක දෙයකට විතරයි. Only for one reason. ඔබ කතා කරනදී if you are speaking අනිත් අයට ඇහෙන්න making ඇති කරනවා ශබ්දයේ විශාල පරිවර්තනයක්. So when you are speaking it multiplies and amplifies the sound so that other people can hear. එවන් වහන්සේත් ඔබ යම් දෙයකට නිර්මාණය කරලා තිබෙන්නේ ඔබ අනිත් අයට විශාල පරිවර්තනයක් කරන්න. Hallelujah. Amen. So God has created you so that you can be echoing for other people about him. Hallelujah. මම කොච්චර දක්ෂ වුණත් කොච්චර වුණත් මේ මයික් එක නැත්තම් ඔයාට ඇහෙන්නේ නැහැ. So even though that I am so talented and I have so much of qualities without mic you can't hear me ara pitipasin naha hondara nidagai so the people who are there in the rear seat they will be sleeping now with mic ekem monada karanne but what happens with the mic oba pubudu wanawa it is talking to you amen amen ah naha una pitipasata anna amen kiwa ah now they can hear and they are saying amen hallelujah hallelujah enisa adu udayasana api yagnya karala kiti paniwediya balla avasan so we are going to pray and we are going to listen to the word of god api yagnya karamu well let's pray chiyamana deviyan wahanse අද උදෑසන අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ පාමුලට එනවා. ස්වාමිනා දවසේදී ඔබ වහන්සේගේ දාසයාව බ්‍රද ඔස්කාවත් ඔහුගේ බිරිඳවත් අපේ සභාවට එවලා අපට ආශිර්වාද කරලා ස්වාමිනි ඔවුන් ස්වීඩින්වල ජීවත් වුණත් ශ්‍රී ලංකාව ගැන බරක් තිබෙන යුවලක් ස්වාමිනි අපේ රටේ ගොහෝ සේවාවන් ඔවුන් කරලා තිබෙනවා. ස්වාමිනි දුප්පත් අය අසරණ අය පීඩාවටපත් වෙච්ච අයට සේවය කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් තවත් බොහෝ දේවල් අපේ ශ්‍රී ලංකාවේ කරන්න යනවා. ස්වාමිනි මම යාඥා කරන ඔවුන්ගේ සේවයට ආශිර්වාද කරන්න, ඔවුන්ගේ දරුවන්ට ආශිර්වාද කරන්න, ඔවුන් ශ්‍රී ලංකාවේ නිවේ මිලයක් ගෙවලා තිබෙනවා. ස්වාමිනි බදෝස්කාගේ ෆැමිලි පවුලට ආශිර්වාද කරන්න, ඔබගේ අනුග්‍රහය තබලා සේවය සඵලවත් කරන්න කියලා අපි ආශිර්වාද කරනවා. අද වචනේ තුලින් ශක්තිමත් කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. 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 නැවතත් ඔබ සාදරයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්න කැමතියි. I would like to welcome you in the name of Jesus. විශේෂයෙන්ම උදෑසන මම මතක් කරන්න කැමතියි ගිය සතියේ ඔබට මම කතා කරා අපේ ජීවිතයේ අනිත්‍යයට බලපෑම කොහොමද ඇති කරන්න කියලා. Last week I have been sharing how we can impact others life through our life. අපි දන්නා යොහන් බෞතිස්ත ගෝලියෝ හිටියා. මං කිටින් කියන්නම් විනාඩි කීපයකින් ගිය සතියේ කරපු දේශනාව. So I'm going to share shortly like what I have shared in the last week. So John had his disciples. දැන් මේ යොහන් ගෝලයන් අතරින් යේසුස් වහන්සේ යනවා දැකලා යොහන් කියනවා අන්න පාපේ දුරු කරන බැටළු පැටුවා කියලා. So among the disciples there's one guy who is looking at Jesus and saying here is a person who is going to deliver us from the sins. ඊට පස්සේ අපිට පේනවා ඇන්ඩ්‍රූ සහ තව ගෝලෙක් යේසුස් වහන්සේ පස්සේ යනවා. Then we see Andrew and some of his disciples are following Jesus. ඉතින් අපි බැලුවා ඉතින් යේසුස් වහන්සේ දැක්ක පස්සෙන් කවුරු හරි එනවා. So Jesus noticed that someone is following him. කවද හොයන්නේ? Who are they searching for? අපි ඔයාව හොයනවා. We are searching for you. ඇවිත් බලන්න කියලා යේසුස් වහන්සේ කිව්වා. Jesus said come and see. හවස 4:00 වෙලාව. It was around evening 4:00. ඇන්ඩ්‍රූත් ඒ යාළුවත් දෙන්නම ගිහිල්ලා යේසුස් වහන්සේත් එක්ක කාලය ගත කරා. So Andrew and his friend spent time with Jesus Christ at that time. යේසුස් වහන්සේත් එක්ක කාලය ගත කරපු නිසා ඒ දෙන්නට යේසුස් වහන්සේ ගැන පැහැදීමක් ඇති වුණා. So because they spent the time with Jesus Christ they understood more about Jesus Christ. බ්‍රදර් ඔස්කා එක්ක මම පැයක් කාලය ගත කරනකොට බ්‍රදර් ඔස්කා එයාගේ සාක්ෂිය මට දෙනකොට මගේ ඇස් වලින් මම කිව්වේ නෑ මගේ ඇස් වලින් කඳුළු ආවා. So when I sat with brother Oscar and you know I had a chat about 1 hour it was almost tears in my eye after listening to his testimony. Oscar මමිනු යාඥා කරා. So he prayed for me. යේසුස් වහන්සේත් එක්ක මේ ඇන්ඩ්‍රූ සහ ගෝලයා කාලේ ගත කරනකොට ඔවුන් දැක්කා මෙන්න මෙසායා මෙන්න දේව පුත්‍රයා කියලා ඔවුන් දැනගත්තා. So ඒ ස්ථානයේ ගෝලියෝ දෙදෙනා යේසුස් sorry language changed. Because I have been preaching. Yes. I preach in Tamil service. Yes. Coming Tamil and switching. Okay. So both disciples were sitting with Jesus and then they understood that he is the Messiah who is being sent from God then to deliver the people. Andrew monada kare ikmanata ævilla monada kare tamange sahodareya Simon ta kiwwa apita Messiah hamuna Jesus hamuna kila Simon no Petrus wa Jesus wanse langata. So Andrew ran towards his brother and told him that we've met the Messiah, you should meet him as well.
Andrew karapu seve balavat sevaya. So what did Andrew did? He did a marvelous ministry. Tamange jeevithe balapayamak thawa kenekuda kara. So he impacted his life to another person. Namuth Simon sabhave nayakaya bawata pattuna, Petrus bawata pattuna. Namuth if you see Simon, he become the leader of the church after that. Ape jeevithe. So in your life, api therum ganna avashyai. You need to understand. Api wenuwen vithara jeevit wenawana. We shouldn't be living only for ourselves. Mage mata kiyana nan oba assarthaka pudgalayak lesa jeevithaya awasan karanna yanawa. If you are a person living like this is for me and for myself, you are going to live a failure of a life. Tamanta mona aduwa thibunat tamanta mona de nathi unath anithayata yahapatak wenawa anithayata balapayamak wenawa kiwoth anna oba man kiyuwa wage mic ekak wage thamai dewanawasa pawichchi karanna. So whatever happens to you in your life, if you say no, I'm going to share the life for others, I'm going to live for other people, God is going to use you just like the mic. Adu udasana mama obata me paniwide denna kemathi. So this morning I would like to give this message to you. Me wagema balapayamak athi karapu kenek thamai Philip. So there is a person who is Philip. He also did the same thing to the people that he Andrew Simon ta balapayamak athi kara wage. How Andrew did a massive impact towards Simon's life. Api danna ape jeevithayet meka athi vela athi. Yeah, we know in our life this should have happened in our life. Sahodariya sahodariyada sahodariya sahodariyat naththam sahodariya sahodariyade Paul athule Christus wahansege balapayam api athi karala thibenawa. So in sometimes you may think about, like, maybe in your life you may have given a bigger impact in your brother, in your life, in your family, to your brothers or sisters. Samarita oba obage Paul athulin obage nabayonta mitrayanta obage asalwasinta balapayamak athi karala merenda ona ayawa Jesus wahansege namen thama. So sometimes you may have, you know, have a bigger impact in the people that you have been, you know, communicating with, people you have been knowing for a long time, that those people should be dying or going into some other places, but you have redeemed them already. Enisa meka thamai ape preethi. Hallelujah. So this is the joy of our life. Meka thamai ape satuta. This is the joy of our life. Hallelujah. Hallelujah. Apita aashirwada labala pirilla itirilla yana eka neme satuta. Amen. Yes. So it's not that you have been blessed and you have been having everything in your life, that is not the joy. Obe yate rattarang ollosu 12k thibunoth oya santosha wenna yanne ne. Even if you have 12 wristwatches made with gold, it doesn't make you happy. Wata kavadavat preethiyak enne ne, wata duka vedana thamai enna yanne. You will be having all the sadness and all the sorrows in your life. Mam wage samanya ollosu akwa pawithi karoth wata eka prashnayak ne, galawagani giyat prashnayak ne, poru genichchat prashnayak ne, ninna yanawa welawa thamai apita ona ollosuwe rattaran neve. Amen. Hallelujah. Hallelujah. So it doesn't mean, now I am wearing a small normal watch, so even if someone take, I don't bother about it. But if you are wearing a watch made with gold, if someone is taking that out of you, then you will be having a sad life. Orlosuwak athi nathi unath kamanna brother Oscar ge ne orlosuwak, no problem. Eth deviyan wasa ape welawa danna deviyan wasa suthi wewa. So brother Oscar is not even wearing a wristwatch, but still God knows us and he knows our timing. Hallelujah. Hallelujah. Deviyan wasa welawata weda karana deviyan wasa. So God who works on his time. Amen. Amen. Api kiyemu. Let's read John palaweni parichchede. John in the book of chapter John, 1 verse 43 sita 46 dakwa. Pasuwada unwanse galileeta pitatwa yanta adahas kota philip deka ma anuwa ennai outa kiseeka philip wanai andrusa petrus visin betsaida nuwara wesiyekya philip nathaniel deka yam kenuku gena moses visin viyavasthaveith anagatha vakturuwarun visin ලියන ලද්දේද උන්වහන්සේ අපට සම්මුඛ වූසේක උන්වහන්සේ යෝසප්ගේ පුත්‍ර වූ නාසරිය යේසුස්සයි ඔහුට කීවේය නතානියෙල්ද නාසරෙන් නුවරින් යම් යහපතක් එන්ට පුළුවන්දැයි ඔහුට කීවේය ඇවිත් බලන්නයි පිලිප් ඔහුට කීවේය. So the next day Jesus decided to leave for Galilee. Finding Philip, he said to him, follow me. Philip, like Andrew and Peter, was from the town of Bethsaida. Philip found Nathanael and told him, we have found one Moses who Moses wrote about in the law, and about whom the prophet also wrote, Jesus of Nazareth, the son of Joseph. Nazareth, can anything good come from there? Nathanael asked. Come and see, Philip said. Senimanta sahodara sahodari, come and see kila thino. So the word it says, come and see. Come and see. Evid balanna. Yeah, he says, come and see. Come and see. Philip kiwe. Yeah, Philip said, come and see kiyana kawe. So how come Philip said, come and see? Jesus wahanse eda dawase Andrew tat kiwe meka ma tamai.
මොකද්ද? ඇවිත් බලන්න. So Jesus also said on the other day, you come and see to Andrew. Yeah. Andrew gilla Jesus wahanseewa baluwa Jesus wahanseethige hitiya hitapu nisa e aashirwade labuwa. So Andrew went, Andrew sat with Jesus and he received the blessing. Mage senewanta sahodariya sahodariya. My dear brothers and sisters. ඔබ මේ උදෑසන තීරුම් ගන්න ඕන දේ තමයි. This morning you should understand one thing. අපි Jesus wahanse ළඟට යන විට when we go to Jesus අපි දකින්න යනවා බලවත් දේවල්. We are going to see the marvelous things. Hallelujah. Amen. මේ උදෑසන in this morning Jesus wahanse Philip කැඳෙව්වා. So Jesus called Philip. Philip කී කරු වෙලාවා. Philip obeyed and followed him. ඔබට කැඳවීමක් තිබෙනවා. So there is a calling for you as well. දෙවියන්වහන්සේ ඔබ තෝරලා තිබෙනවා. God has chosen you already. මේ ලෝකයේ තියෙන මොන කැඳවීමකටත් මොන තෝරා ගැනීමකටත් වඩා උතුම් කැඳවීම දෙවියන්වහන්සේ අපිව තෝරලා තිබෙනවා. So God has called you. There is no calling that is so much important and privilege than the calling that God is giving you for today. මම අවුරුදු 19 ඉඳි දෙවියන්වහන්සේ තෝරාගත්තා. God chose me when I was 19 years old. නමුත් මම අවුරුදු 12 ඉඳලා තමයි වෙන තෝරා ගැනීමක වෙන දෙයක මම සිටියේ. Even though that I was following and chasing for something else from when I was only 12 years. අවුරුදු 12 ඉඳලා තමයි මම දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න පටන් ගත්තේ. So from when I was only 12 years I wanted to follow the politics and politicians. අවුරුදු 12 ඉඳලා 19 දක්වා ඒ දේශපාලන විද්‍යාව ගැන තමයි මම ඉගෙන ගත්තේ. ඒ දේ කරන්න තමයි බැලුවේ. So when I was in 12 from 12 to 19 I was trying to become a politician. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත උනේ 19 දී මාම දෙවියන් වහන්සේ කිව්වා මම උඹව තෝරලා තිබෙනවා එන්න මානුව කියලා සියල්ල අතරින්න උනා යේසු වහන්සේ එක්කම මාව. So when I was 19 years old God said no I have chosen you for something else and you need to get rid of Philip everything. So Philip Jesus called Philip. ඒ කැඳෙව්වට පස්සේ යේසු වහන්සේගේ උණුසුම ආශිර්වාදයට ලැබුණාට පස්සේ එයාට නිකන් ඉන්න බෑ. So when he received this blessing when he see all of these things he can't just wait and listen. මම ඔබට සබාවට කියන්න කැමතියි. I'm going to this to the church today. Ara singalen kiyana nikan hitiyot nikamma thamai mukuth hambenne. So there is a saying in Sinhala, if you just say without doing anything, that's it. You aren't just nothing. Oba yam deyak karot obata yam deyak labenna yanawa. Hallelujah. If you do something, you will receive something. You must do something. Yes. Amen. 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 Oba deva rajye wenuwen yamak karot. So if you do something for the kingdom of God, ඒක ඔබට ක්‍රෙඩිට් එකක් විදිහට හම් වෙනවා. So you will be receiving that as a ආශිර්වාදයක් වෙන්න යනවා. That will be the blessing for you. Philip'ට ඔහුට නිකන් ඉන්න බැරි වුණා. So Philip cannot just stay. ඔව් ඉක්මනට හොයාගෙන ගියා මිනිස්සෙක්ව කවුද? He was just looking for someone. Who is that Andrew, person? Andrew හොයාගෙන ගියා තමගේ සහෝදර සීමොන්ව. So Andrew was chasing and looking for his brother Simon. ඒ වගේම තමයි Philip හොයාගෙන ගියා නතානිල්ව. And then after that what happened? Philip was chasing for Nathaniel. නතාලියන්ව ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගේන්න Philip උපකාරයක් වුණා. So in order to bring Nathaniel to Jesus Christ it was Philip who did it. දැන් නතානියෙල් ළඟට ගිහිල්ලා කියනවා. So he went to Nathaniel and said. එයා කියනවා නාසරෙත් නුවරින් යහපතක් වෙයිද? So the Bible clearly says Nazareth can anything good come from there? Jesus වහන්සේ ඉපදුනේ ගලීලේ බෙත්ලෙහෙමේ උනාට නාසරෙත් කියන පුංචි නගරේ පුංචි ස්ථානයේ. So Jesus was born in Galilee in Bethlehem but it was in a small city. අපේ රටේ සංස්කෘතිය අනුව හැමදේම කොළඹ තමයි කතා කරන්නේ. So in our country our culture we talk about Colombo all the time. හැමදේම කොළඹින්ම තමයි එන්න ඕන කියන එක තමයි අපේ අදහස. So everyone thinks that everything should come from Colombo. උසස් විද්‍යාලවල උසස් විශ්වවිද්‍යාලවල තමයි ඉගෙන ගන්න ඕන. උසස් පාසල් වල තමයි ඉගෙන ගන්න ඕන. එහෙම අයට විතරයි තනක් තියෙන කියන මානසිකත්වයක් අපේ රටේ තියෙනවා. So we have a mentality that we think whoever studied in Colombo studies in the universities in Colombo will come to a bigger place. නමුත් අපේ රටේ ඉතිහාසය බැලුවොත් දුප්පත් ගම්මානවල කුප්පි ලාම්පු වලින් පැල්පතේ මොනවාද පිදුරු නැත්තම් මොනවාද පිදුරු සෙවිලි කරපු එසෙත් නැත්තම් පොල්ලතු වහලා ගොම ගාපු තැන්වල ඉගෙනගෙන දුක් විඳලා ඒගොල්ලෝ ඇවිල්ලා රටේ ඉයලම තනතුර වල ඉඳවා ඔබ දැකලා තිබෙනවද ඒ කොළඹ අය නෙවෙයි ඒ කැලේ හිටපු දුප්පත් ගම්මාන වල අය ඉහලට ඇවිල්ලා තිබෙනවා. Hallelujah. But also you have seen that people there have you ruled in the Sri Lanka those are not from Colombo they are also come from village with so much of difficulties without power without electricity they have also come and ruled this country. Jesus වහන්සේ දිනුදු ගවුලනක ඉපදිලා තමයි Jesus වහන්සේ මේ ලෝකේ රජුගේ රජවතු පුදුනේ උන් වහන්සේ විශේෂ සුවපහසු ආරෝග්‍ය ශාලාවක නෙවෙයි පුදුනේ. If you know Jesus where he was born he was not born in a luxury house. දිලිඳු
අර ගොම තියෙන ගඳ ගහන හරක් ඉන්න මඩුවක තමයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ. So he was also born in a where you know all the calves and all these you know animals were sleeping. අද ශුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරන්නේ මෙන්න මේකයි. So Holy Spirit is speaking to you today. මිනිසුන් ඔබව ප්‍රතික්ෂේප කරන්න. So the more people will reject you. මිනිසුන් ඔබව පහත් කරන්න. The more people will just put you out. සමාජ ඔබගේ ආගම නැත්නම් ඔබගේ කුලය නැත්නම් ඔබගේ ජාතිය නැත්නම් ඔබගේ අධ්‍යාපනය නැත්නම් ඔබගේ වත්පෝසත්කම් ගම ගොඩක් කියාගෙන යනවා. So if people thinking about your caste, your education, your qualities, your qualifications ඔක්කොම හරියට කිව්වා. ඒ හැම දෙයකින්ම ඔබ පහත් කරත් මතක තියාගන්න දෙවියන් වහන්සේ ඔබව උසස් කරන්න ලෑස්තියි. Hallelujah. Amen. But remember God can lift you whoever whatever they say. ඉතින් ඒ නිසා තමයි ගොඩක් අයට මේ ඉංග්‍රීසි කතා කරන එකත් ලංකාවට බෑ කියලා කියනවා. That's the reason that many people say that you know many people in Sri Lanka cannot speak in English. මතක තියාගන්න ඉංග්‍රීසි නෙමෙයි භාෂා 4 5 6 කතා කරන්න පුළුවන් අපේ අයට මතක තියාගන්න. You just remember there is not only English, there will be people who can speak multiple languages. බද ඔස්කා මේ සිංහල දන්නේ නැති උනාට ගිහිල්ලා වෙන භාෂාවකුත් ඩෙන්මාර්ක්ද කොයිද Spanish එක ඉගෙන ගත්තා. අපි Spanish දන්නේ නැහැ. So brother Oscar he has been to Mexico and he has learned Spanish, so there are Arabic භාෂාව දන්නේ නැහැ ඉන්නවා. So we have people භාෂාව දන්නේ නැහැ ඉන්නවා. We have people who can speak Arabic and ඒගොල්ලෝ විශ්වවිද්‍යාලෙ ගියේ නැහැ. A level කරාද නැහැ. විශ්වවිද්‍යාලෙ ගියාද නැහැ. පුහුණුවට ගියාද නැහැ. So they have not gone to university, they have not gone to colleges, but they can speak other languages. ගොඩක් අය මයින් අහනවා ඔයා කොහොමද දෙමළ කතා කරන්නේ කියලා. Yeah, but many people ask how are you speaking Tamil this word? මම දෙමළ කතා කරන්නේ මෙන්න මෙහෙම තමයි. I speak Tamil like this. මම අර මං කියවනේ අවුරුදු 12 ඉඳලා 19 දක්වා මම යම් දෙයක් ඉගෙන ගත්තා කියලා. ඒ කාලේ මම දෙමළ භාෂාව ඉගෙන ගත්තා. කොහොමද ඉගෙන ගත්තේ? හරි සරලයි. දෙමළ හෝඩි පොතක් ගත්තා. ආන ආවන්න ඊන ඊවන්න උන උවන්න. So I was telling you from 12 to 19 I was following something else, so I wanted to learn that as well, so I started reading Tamil. ඒක ලක්ෂ ගාණක් වෙන්නේ නැහැ පොත. සිම්පල් බුක් ෂොප් එකට යන්න ඉල්ලන්න දෙමළ හෝඩි පොතක්. So you can go to simply a bookshop and buy a avanna ina ivanna meka kiyawanna kiyawala liyanda liyala amma appa ane iskole yanna onne oyata igena ganna puluwam oyata igena ganna kammeli eka thamai mukut karanna beri. So I bought this book, alphabet book, and I was writing ana avanna ina iyanna amma and all of that, and then you know you are just lazy because of that you can't learn any other languages. Idi mama durapalat walda wauniyawa tikuna male hari vena palat walda gihama mama me singalen katha karanne මම දෙමළෙන් කතා කරන්නේ. මොකද මම කොළඹයට දෙමළෙන් කතා කරොත් ඒගොල්ලෝ බලන්නේ සම්භාවනීය දෙමළ. උත්කෘෂ්ඨ දෙමළ. ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ට කතා කරන්නේ. මම එළියේ ගිහිල්ලා දෙමළෙන් තමයි කතා කරන්නේ. So because of that when I go outside Colombo I speak in Tamil for the areas that I go and ministry in Tamil. But when I speak in Tamil in Colombo they think no this is not the good Tamil because it's a different Tamil. ශ්‍රී ලංකාවේ ආයේ ඉංග්‍රීසියෙන් කතා කරන්න අමාරුයි. So Sri Lankans cannot speak අපිට ඉංග්‍රීසියෙන් කතා කරන්න අමාරුයි ලංකාවේ ආයේ. We can't speak in English to the Sri Lankan people. Abhi England te gihama? But if we go to England, namuth vena ratakata giyot Sweden giyot? But if you go to Sweden, vena ratakata giyot? If you go to another country, bayana tu English in katha karanna puluwan. Yeah, we have no fear to speak in English. Aye, ape mentality tika kala tiyenne api minissu. Ape manasa viku view karala tibena api watinne apita karanna ba, api o pahat karala tibenne. Because you know people have put us have a thought like you know we can't speak in English in this country, people will be thinking mad about us. නමුත් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔයාට එනකොට ඔයාගේ කටට ඒ ආලේපේ අන්‍ය භාෂාව අපට දුන්න දෙවියන් වහන්සේ තවත් භාෂාවල් ඔයාගේ කටට දෙවියන් වහන්සේ දෙන්න පුළුවන්. So if you believe in Holy Spirit he will help you to speak in multiple languages. Hallelujah. Hallelujah. එනිසා අද උදෑසන ෆිලිප්ට තිබුණා ඒ ආලේපේ ඒ අභිමුඛය තිබුණා. So Philip had this anointing and his presence. ඒ ආලෝකය ගෙනියලා තවත් තැනකට දාපුවාම එයාටත් ෆිලිප් වගේ ආලෝකය තිබුණා නතානියෙල්. So he went and put that anointing and that light to another person. He is Nathaniel. Nathaniel කියන නාසරෙත් නුරින් මොනවත් වෙයිද? So Nathaniel was telling, is there anything good can come from Nazareth? Negative තමයි. Negative තමයි කිව්වේ. It is negative. Yeah. නමුත් ෆිලිප් කියනවා positive නෑ යමක් වෙන්න යනවා. ඇවිත් බලන්න. Still Philip says he encouraged, no, come and see. දෙවියන් වහන්සේ මේ සභාවට කියන මෙන්න මේ පණිවිඩය. So God is giving this message to this church today. ඔබේ ජීවිතේ ගොඩක් දේවල් negative වගේ දැන් තියෙනවා. In your life there are so many things that may look like negative. මගේ ජීවිතෙත් තියෙනවා negatives. In my life also I have negative things. මමත් මිනිසෙක් නිසා. Even because I am a human. මගේ ජීවිතේ ඔක්කොම positive නෑ. In my life there is not everything is positive. වෛද්‍ය පරීක්ෂණ යනකොටත් ওই ප්‍රශ්න එනවා. So sorry. වෛද්‍ය පරීක්ෂණයට යනකොටත් ડોක්ටර් කියද්දි report එක කියද්දි එහෙමද? ඕ මට ලෙඩක් තියෙනවද?
මම පිස්සුද? නෑ ඔයා පිස්සු. නෑ පිස්සෙක් නෙවෙයි. ඔයා පිස්සු කියලා ડોක්ටර් කියනවා අපි. So when you go to medical tests, even that it may come as a negative thing, then you may think, oh maybe I am mad, am I mad? Or maybe doctor you are mad. නමුත් අපේ අඩුපාඩුව දුර්වලතාවයේ negative එක දෙවියන් වහන්සේ positive කරනවා. Amen. Amen. So whatever the negative thing that you may have, God will change that into positive. මගේ උගුරේ අමාරුවක් තිබුණා. I had a problem with my throat. Mama clinics kiya. I went to so many clinics. Specialists laga gidi kiya. So many specialists. Gore okkoma karanna ona dewal kara. So every test they have done. Okkoma kara. Ita passe bata yawala tamai daanna ona. Bata daapuwa man dannawa amaruyi kiyala meka irra wenawa. So they put a camera also to see what happening with my throat. Antimada syrup ekak bonda kiyala kiwwa. So they gave me a syrup to drink. Syrup ekak gattit nae. That drink I didn't even take. Then mage suwe ewilla iwarai. Divine healing. Amen, amen. So I've got the healing. Divine swear. Divine healing. Hallelujah. I've got the healing from the God. Hallelujah. Amen. Amen. Kisi deyak ugure hira wenawa wage danenawa wage meka maalu kattadda mas kattadda hari prashnaya. Antimana monawada kiyave mentally prashnayak una antimana mental oyage rogaya gana wadien hituwoth oya manasika rogiyek wenawa mathak tiyala. So when you think more about your sickness, you will be, you know, going to have mental problems. Namo deviyan wansike wachanen apada suwe denawa. Hallelujah. But God is giving the healing through his the word of God. Ek hetuwa api anithayata aashirwadayak wenna ona, anithayata balapamak wenna ona. Eka thamai aashirwadaya. So because we need to be you know, challenging, and we need to be encouraging other people through our life. Dan balum ilanga kotasa. Let's see the next section. ඊළඟ කොටසේ 147 සිට 50 දක්වා අපි බලලා අවසන් කරන්න යනවා. So we are going to read 47 to 50 now. යේසුස් වහන්සේ නතානියෙල් තමන් වෙතට එනවා දැක මෙන්න සැබවින්ම ඊශ්‍රායලිතේ මොහු තුල කිසි වංචාවක් නැතයි ඔහු ගැන කීසේක. ඔබ මා අඳුරන්නේ කොහොමදයි නතානියෙල් උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් පිලිප් නුඹ කැඳවන්ට පළමුවෙන් අත්තික්කා ගස යට නුඹ සිටියේදී නුඹ දුටුමියයි කීසේක. නතානියෙල් උන්වහන්සේට උත්තර දෙමින් රබ්බි ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය ඔබ ඊශ්‍රායල් වරුන්ගේ රජුරෝයයි කීවේය. යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් නුඹ අත්තික්කා ගස යට සිටිනවා දුටුමි මා නුඹට කී බැවින් විශ්වාස කරනවාද මීට වඩා මහත් දේ නුඹ දකින්නවා ඇතයි කීසේක. 49 වෙනි පදේ බලන්න නතානියෙල් යේසුස් වහන්සේ දැක්ක ගමම මොනවද කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. So just listen to the verse number 49. It says, whenever Nathanael looked at Jesus, he said, Rabbi, you are the son of God and you are the king of Israel. ඒ වගේම තමයි පේතුරුස් යේසුස් වහන්සේ දැක්ක ගමම් යේසුස් වහන්සේට කියන ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා පේතුරුස් කියනවා. මේ වගේම you know that Peter also declared Jesus when Jesus asked, do you think whom I am? And Peter said, you are the son of God. එතකොට යේසුස් වහන්සේ පේතුරුස්ට කියනවා සැබවින්ම නුඹේ මාංශයේ රුධිරය නෙවෙයි මේ කෙලිදරව් කරේ ආත්මයන්න් වහන්සේ ලිදරව්. Then Jesus straight away said that this is not by flesh, it is by the spirit that you reveal this name. අද මට දේශනා කරන්න බෑ මාංශෙන් හිටියනම්. So I can't preach today if I am preaching in flesh. නමුත් ආලේපෙන් ආත්මෙන් හිටියොත් තමයි දෙවන් වහන්සේගේ අභිමුඛයේ ආලේපේ මෙතන යන්න යන්නේ. So if I stay with the spirit and if I stay with his presence only, I can be sharing the word of God. ඔබගේ සේවයේ ආලේපේ ශා බලයේ ඇතුව කරොත් තමයි ඒකේ ප්‍රතිඵල එන්න යන්නේ. Amen. If you do the ministry in the anointing and also through his presence, you will see the results. ඔබේ ශක්තියෙන් හැකියාවෙන් දක්ෂතාවෙන් කරන සේවයේ ඔබට ප්‍රතිඵල ලැබෙන්න යන්නේ නැහැ. If you try to do the ministry with your strength, with your abilities, you can't see the results. ඔබ ප්‍රශ්න එනකොට ඔබ කලකිරින්න යන අධහිරටපත් වෙනවා. So when you face problems, you will have disappointments. නමුත් අපි ආලේපෙන් සේවය කරන විට. But if you do the ministry with the spirit. පීඩාවවත් ප්‍රශ්නයවත්. If you have so much of troubles, so much of temptations. අපි ඉදිරියට යන්න යනවා. We are going to go forward. Then යේසුස් වහන්සේ නතානියෙල් ගැන දෙන මේ recommendation එක නැත්තම් සහතිකේ මොකද්ද? You know, look at what Jesus is talking about Nathanael here. යාට ගැන මොකද සහතිකේ? What he is giving. වංචාවක් නැති සැබෑ ඊශ්‍රායෙල් වරෙක්. He says, when he looked at Nathanael, he said, I saw you, hang on a minute. 47. Here is a true Israelite in whom there is nothing false. Nothing false. English in Kenya, nothing false. Kisi varadak ne. Yes. Nothing false. Kisi varadak ne. Hallelujah. Singhal in Kenya, vanchavak neti. අවංක මිනිසෙක් කියලා කියනවා. So Jesus is telling Nathanael when he was approaching to Nathanael. මම අහන ප්‍රශ්නේ. So I am asking a question today. අපේ ග්‍රාම සේවක දෙන සහතිකේ නේ වැදගත් වෙන්නේ යන්නේ. It is not the certificate that gram seeker gives is important. සමාදාන විනිශ්චයකාරයා දෙන සහතිකේ නේ වැදගත් වෙන්නේ යන්නේ. It is not the
JP who gives the certificate is pastor important. Pastor mama dena sathige ne wedagath wenna yanne church pastor clergy. It is not the pastor who me giving you a certificate is important. Nathan janadhipati agamathi me loke shrestha pudgalayak dena sathige ne wedagath wenna yanne. Oh even president or whoever is in the country will give you a certificate. Mataka tiyaganna ewa kola kali vithara assang vithara ewa kunu wenawa ewa watinakamak nathi vela yanawa parana vela yanne. Remember those are just the paper and the signature. It will destroy one day. Shuddhatmanan wansa apage aathmayat ekka dena sakshya සහතිකේ තමයි අපිට බලවත් වෙන්න යන්නේ. But what is most important is that the certificate that the Holy Spirit gives to you. දැන් යේසුස් වහන්සේ පැහැදිලිවම කියනවා මොනවද කොල කැලල නෙවෙයි. ඔයා අවංකම ඊශ්‍රායෙල් මිනිස්සෙක්. Hallelujah. But Jesus straight away said that you are true Israelite and there is no faults in you. අද කිතුනුවන් ගැන කොච්චර අපිට චෝදනා තියනවද? But now think about Christians. How many people are accusing Christianities? දෙවන් වහන්සේත් අදහනවා සභාවටත් යනවා මේකත් කරනවා. They are telling they are following Christ, they are going to church, but they are doing this as well. මම මේගොල්ලෝ සුද්ධයි 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 කියලා දෙවන් වහන්සේට නමස්කාර කරනවා. මේ පැත්තෙන් ගිහිලා මේකත් කරනවනේ. මේක ගැලපෙන්නේ නැහැ නේ. So they are talking, you know, these people are calling themselves as they are the holy 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 people, but they are going and doing all these dirty things. නමුත් අපේ ජීවිතේ එක දෙයක් තෝරගන්න ඕන. But we need to select only one thing in our life. සභාවේ. In church. අවංකකම. It's the truth. අවංකකම. So you need to satye. Be satye. Yeah, you need to be truth. අපේ ජීවිතේ සත්‍යය තමයි අපු ඉස්සරහට යන්නේ. So you need to be truthful which will take you forward. අපේ බොරුව වංචාව කපටිකම තිබුණොත් අපේ ජීවිතේ විනාශ වෙන්න යනවා. So if you have lies in your life, if you have, you know, if you are cheating other people, you are destroying your own life. නමුත් අපි සැබෑ ඊශ්‍රායලිතෙක් වගේ සැබෑ කිතුණුවෙක් වෙන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ තුල. Yeah, but we have to be a true Israelite and true follower of Jesus in our life. අපිට යුදෙව්ව වෙන්න බෑ. We can't be Jews. අපිට වෙන්න බෑ මේ ඊශ්‍රායෙල්වරු. We can't be Israel. මොළො විශේෂයෙන්ම තෝරගත්තා. Jesus God has chosen them as a special generation. මේ සභාව මම තෝරගත්ත සභාව ඊශ්‍රායෙල් හා සමානව මම පිළිගන්නවා. Hallelujah. But God is telling that he has chosen this church, the family of this church to be equal as Israelite and Hallelujah. Jews. Hallelujah. එනිසා ඔබේ ජීවිතේ ඔබට ලැබෙන recommendation එක යේසුස් වහන්සේගෙන් කුමක්ද? So what is the recommendation God is giving you today? යේසුස් වහන්සේ ආදීහා බලලා කියන්න පුළුවන්ද? ඔය අවංක කෙනෙක් කියලා. So can Jesus look at you and say that you are the truthful person? ඔයා කියන්න පුළුවන් මං අවංකයි. හොරබරු වංචා නැහැ. You can say අවංකයි කියලා ඔයා කියන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. හොරගම් කරපු මිනිහෙක් කියන හොර මම හොරගම් කරා කියලා කියන්නේ නැහැ නේද? එහෙම නේද? එහෙම නේද? You can tell anyone that you know you are not cheated or you have not lied to anyone or you have not taken any money from others. නේ? එහෙම නේ සිංහලෙන් කියමනක් තියෙනවා. ආ දැක්කොත් විහිළුවට නොදැක්කොත් හොරකම කොහොමද දැන් ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ ඒ කියන්නේ දැන් මම මොන හරි හොරකම් කරනකොට කවුරු හරි දැක්කොත් පාස සංජීවකේ මම මොන හරි හොරකම් කරනවා මොන හරි දෙයක් එයා දැක්කොත් අනේ මම විහිළුවට ගත්තේ එයා දැක්කේ නැත්තම් ෂේප් ඒක හොරකම So there's a saying in Sinhala Sinhala culture in Sinhala culture if I am taking something and if that person notices just for fun I am taking fun, but fun. if he is not looking at what I am taking then I can steal it for myself මේක ඉංග්‍රීසි සංස්කෘතිය නැතුව ඇති. අයිනා. ඉංග්‍රීසි අය ජෙනුවින්. මොනවාද ඕන කියලා ඇහුවොත් තේද කෝපිද කියලා කිව්ව කෝපි නැත්තම් තේ දෙන්න කියන. අපේ අය එහෙම නෙමෙයි. තේත් ඕන කෝපිත් ඕන කූල් ඩ්‍රින්ක් එකකුත් බීලා තමයි යන්නේ. True. The culture is different because if you go to another Europe country and if they ask whether you want coffee or tea, you will ask either coffee or tea. But in our country we will ask coffee, tea and drink. Yeah, bring everything. පුළුවන් රැට කෑම කාලත් යන්න බලන්න. Yeah, if possible we'll have dinner and go. ඒ අපේ culture එක ඇටි. That's our culture. It's okay. කමක් නෑ ඒකට ප්‍රශ්නයක් නෑ. අපි ශ්‍රී ලංකන්ස් නේ. නමුත් අපි ලාංකිකයෝ වශයෙන් ආඩම්බර වෙන්න අවශ්‍යයි. So we need to be proud as Sri Lankans. අයියේ. Why? අපි ලංකාවේ උපත ලැබලා තියෙනවා. Hallelujah. Because we are born in Sri Lanka. Hallelujah. Passport එකේ ගහලා තියෙන්නේ සිංහල නෙවෙයි, දෙමළ නෙවෙයි, ඉංග්‍රීසි නෙවෙයි. මගේ passport එකේ තියෙන්නේ Sri Lankan කියලා තමයි මගේ passport. So in my passport there it doesn't say that I am Sinhalese or Tamil or whatever but it says I am Sri Lankan. මම Sri Lankikek. I am Sri Hallelujah. Lankan. Hallelujah. Amen. Amen. අපි ආඩම්බර වෙන්න අවශ්‍ය. අපි උතෝරලා තියෙනවා මේ රටට බලපෑමක් කරන්න. So we can be proud because God has chosen us to impact this nation. ඉතින් ඒ නිසා හැමදාම උය උය, ගෙවල් හද හද, වැඩට ගිහිල්ලා රෙදි හොද හොද ඉන්න එපා හැමදාම. ඒක කරන්න. එහෙම කරොත් ඔයා මැරුණට පස්සෙත් කිය අනේ මට උයන්න ඕනේ රෙදි හොදන්න ඕනේ වැඩට යන්න ඕනේ මාව නැගිටවන්නකෝ පෙට්ටියෙන් ගන්නකෝ මාව ආපහු පණ දෙන්නකෝ මට ඉස්කෝලේ යන්න ආසයි ආයෙ රිවර්ස් ගියර් නැහැ අපිට So don't do like you know everyday cooking everyday I need to do everyday need to wash because if you die like that you will be again crying oh I need to go I need to wash I need to cook and I need to do all of these things you don't have a reverse gear in your life
අපිට ඉදිරියට විතරයි තියෙන අපේ ජීවිතේ. We can only go forward. අපේ වාහනේ no reverse gear. Amen. පිළිගන්නවද? පිළිගන්නවද? There is no reverse gear in our life. නෑනේ. Reverse gear එකක් තියෙනව නෑනේ. අපි ඉදිරියට යන සෙනඟක්. Hallelujah. Go forward. Amen. එනිසා අද උදෑසන Andrew Simon ට බලපෑමක් කරා. So we know that Andrew had a bigger impact in Simon's life. ඒ වගේම Philip Nathaniel ට බලපෑමක් කරා. Hallelujah. So Philip has become a big impact for Nathaniel's life. දැන් Philip ටත් වඩා Andrew ටත් වඩා ඉහළ ස්ටෑන්ඩඩ් එකකට ප්‍රමුඛිතයකට ආවා කවුද? Nathaniel සහ Peter. Petrus. බලන්න බයිබලෙන්. So if you read the Bible you will see Nathaniel and Philip becomes more powerful people than the other two people. අයියේ යේසුස් වහන්සේ ඒ දෙන්නම කිව්වා ඔබ දෙවියන් වහන්සේගේ පුතේ. එහෙම කියන්න බෑ ලේසියෙන්. ඒක ආලේපය ඕන, ආත්මය ඕන. Because both of them declared and said that you are the son of God. You can't just say that unless you have the spirit. ඉනිස ඔබ විශ්වාස කරන්න ජේසුස් වහන්සේට ලඟ වෙන්න. So you need to decide that you need to get closer to Jesus. මනුෂ්‍යයන්ට ලඟ වෙන්න එපා. Not for the people. ජේසුස් වහන්සේට ලඟ වෙන්න. Follow Jesus and get closer to Jesus. Jesus wants obey same prashnayakam visandala obey avashyathave sapurala obata aashirwada karanne unwanse vitarai manushyage at nevey hallelujah manushyage kata nevey manushyage kata diha balandepa manushyage at diha balandepa ema nan oya asarthaka wenawa man sahathika oyata kiyanne kemathi. So don't look at the people, don't look at the human, because they can talk and they can wave you, they can do everything, but if you follow Jesus and if you look at Jesus, he will take care of you. Hallelujah, 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 hallelujah. Api negitimu. Let's raise up your hand. Api negitala api yagnya karala api namaskara karanna yana unwanse stuti karanna yanawa.